තරුණෙක් විදේශ ඇමතිවරයා යන වාහන පෙළියට ෆෝන් එක ගැව්වයි කියලා එයාවත් අත්අඩංගුවට ගන්නවා. මේ වගේ අද ඇත්තටම රිෂාඩ් බදූදීන්ව අත්අඩංගුවට ගත්ත මොකක්ද හේතුව? ඔහුට විරුද්ධව ජනාධිපති කොමිෂමේ මේකට සම්බන්ධයි කියලා කිසිම සාක්ෂියක් නැහැ. ඒ වගේම මීට පෙර පස්වතාවක් රිෂාඩ්ව ගෙනිහිල්ලා CID එක ප්‍රශ්න කරා. ප්‍රශ්න කරලා එව්වා මේකට සම්බන්ධයක් නැති නිසා. රිෂාඩ්ගේ සහෝදරයව ජනල්ලා මාස 8ක් රඳවාගෙන තියාගෙන ඉඳලා අන්තිමට බී වාර්තාවේ දැම්මුවා මොහු කිසිම සම්බන්ධයක් නැහැ කියලා. එතකොට මේ කාගේ වමනාවටද මේ සැරේ ගත්තේ? ඒ CID එකම ආපහු ගන්නවා. මේක ලෙක්කෝ CID එක පරීක්ෂණ කරන්න දන්නා. එහෙම නැත්නම් CID එකට උඩින් බලපෑම්. ඒ උඩින් බලපෑම් ආවේ කාගේ ඉල්ලීමද? එකෙක්කෙනා ඉල්ලනකොට එකෙක්කෙනා නම් කියන විදියට ඒ අයව සතුරු කරන්න ආණ්ඩුවක් මිනිසුන් අත්අඩංගුවට ගන්නවා කියන්නේ මිනිසාගේ මානව අයිතිය තමයි විනාශ කරන්නේ. අනිත් එක රිෂාඩ් බදියුදීන්ලා රවුෆ් හකීම්ලා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් නායකයෝ. ප්‍රජාතන්ත්‍රවාදී නායකින්ට ගැව්වාම වෙන්නේ මොකද? ඉතුරු වෙන නායකත්වය එකම නායකත්වයේ තමයි අන්තවාදීන්ගේ නායකත්වය. ඒක තමයි උතුරේ උනේ. උතුරේ අමිර්තලිංගම්ලව පාර්ලිමේන්තුවෙන් දොට්ට දැම්මාම ප්‍රජාතන්ත්‍රවාදී නායකින්ට වේදිකාවක් නැති වුණාම කතා කරන්නට ඊට පස්සේ කතා කරේ වේලුගුල්ලේ ප්‍රභාකරන්ලා තුවක්කුවෙන්. මේ தත්වය නැවත මේ රටේ උදා කරගන්නට යනවනම් ඒකට විරුද්ධ වීම අපේ යුතුකමක්. අද වෙනුවෙන් නෙවෙයි විශේෂයෙන්ම හෙට වෙනුවෙන්. ඒ නිසා රිෂාඩ් බදියුදුල්ල හැමදාම දේශපාලන කරේ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක එකතුව. ඒගොල්ලෝ අන්තවාදීන් නම් ඒගොල්ලෝ මේ පක්ෂ දෙකත් එක්ක එකතු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ පක්ෂ දෙකෙන් ප්‍රධාන පක්ෂ දෙකෙන් ඒගොල්ලේ ප්‍රශ්න විසඳෙයි කියන. ඒක නිසා ඒගොල්ලෝ හැමදාම මේ පක්ෂ දෙකත් එක්ක ගනුදෙනු කරේ. දැන් එදා උතුරේ දේශපාලඥයෝ එහෙම ගනුදෙනු කරේ නැහැ. ඒගොල්ලෝ LTTE එකට එක වැරදි කියලා කිව්වෙත් නැහැ. LTTE එකේ ත්‍රස්තවාදී වැරදි කිව්වට ඒ මතවාදී. මෙතෙන්දී සහරාන්ව මැරුණ වෙලාවේ සහරාන්ලා ඇතුළුවේ ත්‍රස්තවාදීන්ගේ මලසිරුරු කිසිම මුස්ලිම් සුසාන භූමියක වලලන්න එපා කිව්වා. තහනම් කරා. ඒ තරම් කෙලසා කෙලසුවා මේ මුස්ලිම් නායකයෝ ත්‍රස්තවාදී ක්‍රියා. එතකොට ඒ අයවත් මේ විදියට අකුලගෙන ගිහිල්ලා හුදලාගෙන ගිහිල්ලා වුණ ත්‍රස්තවාදීන් විතර හැසිරුවොත් එතකොට මුස්ලිම් ජනතාවට කවුද නායකත්වය දෙන්නේ? මේ තුට්ටු දෙකේ දේශපාලනය කරන්නට ගිහිල්ලා අන්තිමට මේ රටේ තවත් විශාල විනාශයක් කරනවා. ඒකට විරුද්ධව තමයි මම වෛද්‍යවරයෙක් විසින් මම දන්නවා කොරෝනා වසංගතයේ තියෙන වැරද්ද. නමුත් කොරෝනා වසංගතය අද ආණ්ඩුවට ආශිර්වාදයක් වෙලා. මොකද නැගෙන මහජන විරෝධය ඒ විදියට නැග ගන්නට බැරි වෙ තියෙන්නේ අද කොරෝනා වසංගතය නිසා. එනිසා කොරෝනා වසංගතය අද ඒක පාවිච්චි කරනවා මේ රටේ මහානව අයිතිය කඩන්න, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් කඩන්නට, ආණ්ඩුවට විරුද්ධව කතා කරන මිනිසුන්ගේ කටවල් වහන්න. මේක තමයි ආණ්ඩුව කරන්නේ. ඒ නිසා මේ දෙකෙන් කොයි එකද වැඩිය භයානක? කොරෝනා වසංගතයේද මේ මිනිසුන්ගේ මේ රටේ මිනිසුන්ගේ මූලික අයිතිය විනාශ කිරීමේ වෛරසයද? මේකත් ඒ වගේම භයානකයි. ඒ නිසා තමයි මම අද මෙතෙන්ට ආවේ. විශාල් බදුරුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාව අපි දන්නවා අද වෙනකොට ත්‍රස්තවාදී පනත යටතේ දවස් 90කට ඔහුට නියෝග මත ඌව රඳවගෙන තිබෙනවා. අපි දන්නවා අද ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු එකහමාරක් වෙනවා. මේ අවුරුදු එකහමාර තුළ රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයා පිළිබඳ විශාල පරීක්ෂණයක් කළා.
විශාල ලෙස ඌව CID එකට ගෙනල්ලා නිතර නිතර ඌගෙන් කට උත්තර ලබා ගත්තා. එහෙම අවුරුදු එකමාරක් තිස්සේ පරීක්ෂණයක් කරලා ආණ්ඩුවට ඔහු පිළිබඳව කිසිදු ආකාරයේ චෝදනාවක් එල්ල කරන්න බැරි වුණා. ජනාධිපති කොමිෂන් වාර්තාව තුලත් ඔහු පිළිබඳව තිබෙන්නේ අල්ලස්සා දූෂණ කොමිෂම මගින් සොයන්න කියලා චෝදනාවක් පමණයි ඔහුට තිබෙන්නේ. ඒතොර එවැනි කතාවක් තිබෙද්දී අද අපිට පේනවා ආණ්ඩුව විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ව බිය ගන්නවන්න විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට මර්ධනය එල්ල කරන්න ආණ්ඩුවට විරුද්ධව එල්ල වෙන චෝදනාවල් මගහරව ගන්න අද විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කරන්න ආණ්ඩුව පටන් අරන් තිබෙනවා. හරයෙන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව දඩයම් කරන්න පටන් අරන් තිබෙනවා. ඊළඟට අනිකුත් අපේ මන්ත්‍රීවරුන්ව දඩයම් කරන්න පටන් අරන් තිබෙනවා. මේ රටේ සිවිල් සමාජයේ සිවිල් ක්‍රියාකාරීන්ව මර්ධනය කරන්න ආණ්ඩුව පටන් අරන් තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව කතා කරන සියලු දෙනාම ආණ්ඩුව නොයෙකුත් චෝදනා මත ඉතා අසාධාරණ ලෙස රඳවගෙන මුළු සමාජයම බියපත් කරන්න මේ ආණ්ඩුව අද ගමන් කරගෙන යනවා. එයින්ද තමයි අපි කියන්නේ විශාල බදුරුදීන් මන්ත්‍රීවරයාට චෝදනා තියෙනවා නම් වහාම ඔව උසාවියට ඉදිරිපත් කරන්න. ඒ චෝදනාවල් කියන්න. ඒ කියලා ඔහුට උසාවියේ නඩු පවරන්න. එහෙම නැතිව දවස් 90කට රඳවා ගැනීමේ නියෝග මත තමන්ට තියෙන ඉතාම අසීමිත බලතල පාවිච්චි කරලා මේ සමාජාර මේ සමාජයේ ඉන්න දේශපාලන නායකයන්ට මේ කරන අසාධාරණයට අපි විරුද්ධයි. අපි කියන්නේ පරීක්ෂණ කරන්න බාධාවක් නැහැ. ඒ පරීක්ෂණ සාධාරණ පරීක්ෂණ වෙන්න ඕනේ. නමුත් ඉත අසාධාරණ ලෙස බලහත්කාරයෙන් අරගෙන ගිහිල්ලා රඳවගෙන කිසිදු චෝදනාවක් නොමැතුව ඒ චෝදනාවල් තිබෙනවා නම් ඒ චෝදනාවල් එළියට දාන්න පුළුවන්. නමුත් අවුරුදු එකමාරක් තිස්සේ හොයා ගන්න බැරි වුණු චෝදනාවල් මොකද්ද කියලා අපි අහන්න කැමති. ඒ හින්දා ආණ්ඩුවේ වැටෙට ආණ්ඩුවේ දිහාවට චෝදනාවල් එල්ල වෙද්දී ආණ්ඩුව ඒකමග හරවා ගන්න විපක්ෂයේ ඉන්න දේශපාලන නායකයෝ දඩයම් කරන්නද පටන් අරන් තියෙනවා. මේක අපි හෙලා දකිමු.